ගරු ඇමතිතුමා විජයදර්ශන සුසේ ගරු සභාපතිතුමනි අපේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ දැන ගැනීම පිණිස මේ කාරණේ මම මතක් කරන්න තීරණය කරේ දැන් කතා කරපු ගරු මන්ත්‍රීතුමන්ලා බොහෝ දෙනෙක්ම අදහස විදියට ප්‍රකාශ කරා ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේටි චිත්‍රසිරි මැතිතුමාගේ වාර්තාව අනුව නව ව්‍යවස්ථාව සම්පාදනය වෙන්න ඕන කියලා ඒ සම්බන්ධව ගරු සභාපතිතුමනි අභ්‍යාචනාධිකරණයේ එකම අධිකරණයකින් දීපු තහනම් නියෝග තුනක් තියෙනවා. ඒ පළවෙනි තහනම් නියෝගය තමයි World Cup T20 තරගාවලියේදී සිදුවෙච්ච දූෂණ වංචා පිළිබඳව මහාධිකරණ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මැතිණිය විසින් දීපු නිර්දේශ අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම අධිකරණයෙන් තහනම් කරලා තියෙනවා. වංචා දූෂණ කිරීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම තහනම් කරලා තියෙනවා අතුරු තහනම් නියෝගයකින්. එතකොට ගරු චිත්‍රසිරි මැතිතුමාගේ වාර්තාව අනුව අලුත් ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හදන්න මැතිතුමා ගත්ත තීන්දුව ඒ අධිකරණයේ විසින්ම ඒකත් තහනම් කරලා තියෙනවා. මේ දැන් මාස දෙකකට විතර කලින් ඒ නියෝගය තාමත් වළංගුයි. එතකොට ඒ අධිකරණයෙන්ම තුන්වෙනි තහනම් නියෝගය තමයි දීලා තියෙන්නේ. ඇමතිතුමා ගත්ත තීරණය කමිටුව අත්හිටුවන්නත් අතුරු කමිටුවක් පත් කරන්නත්. ඒක නිසා අපි මෙතන යෝජනා කරාට කේටි චිත්‍රසිරි මැතිතුමාගේ වාර්තාව අනුව අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕන කියලා ඊට කලින් කරොඩි ලම්බර මැතිතුමා මම හිතන්නේ ඇමතිතුමා ඔතන ප්‍රශ්නේ මතුවෙන්නේ ඔබතුමාම දන්නවා අපේ රටේ අධිකරණ බොහෝමයක් they are very technical. They are not practical. සමහර අධිකරණ තියෙනවා මේ කන්ස්ටිටියුෂන් එක හෝ ව්‍යවස්ථාව හෝ අර්ථ නිරූපණය කිරීමේදී ලෝකයේ ඒ වචනවලටම සීමා නොවි සමාජ තත්ත්වයනු සැලකිලට අරගෙන ඒක කියන්නේ ජුඩිෂල් ඇක්ටිවිසම් කියලා අරගෙන තමයි කරන්නේ. අපේ රටේ එවැනි විනිශ්චයකරු හිටිය දැන් අපේ සරත් ශීලමැතිතුමා වගේ අය ටිකක් ලිමිට් එක පැන්නට ඒ ජුඩිෂල් ඇක්ටිවිසම් එක කරා. එහෙනම් මම හිතන්නේ ගරු ඇමතිතුමනි ඔබතුමාට මම යෝජනා කරන්නේ ක්‍රිකට් වලට පමණක් මේ 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 වෙනස කරන්නේ නැතුව අපේ ස්පෝර්ට්ස් ලෝ එකම මිනි උළු ස්පෝර්ට්ස් ලෝ එකම ක්‍රිකට් ස්පෝර්ට්ස් ලෝ එකම ඒ ක්‍රිකට් වල කරන ව්‍යවස්ථාවට එන එන විදිහට වෙනස් කරොත් අපි එතනදී ICC එක FIFA එක IOC එක එකට සාකච්ඡා කරන්න වෙයි. මං කියන්නේ එතකොට අධිකරණයට පුළුවන් වෙන්නේ නැහැ මේ විදිහට බොහොම ටෙක්නිකලි බලලා යම් යම් උතුරු නියෝග දෙන්න. මම හිතන්නේ අර ස්පෝර්ට්ස් ලෝ එක සම්පූර්ණ වෙනස් කිරීම කියන සංතානපේ තුල කටයුතු කරලා මම හිතන්නේ ඇත්තටම ඔබතුමාට මේක කරන්න පහසු වෙයි කියලා. ගරු සභාපතිතුමනි ඇත්ත වශයෙන්ම මේක ක්‍රීඩා මාත්‍යංශයෙන් තමයි කටයුතු කරන්නේ. ඔබතුමාට මතක ඇති හරියට මීට මාස 3කට කලින් මාගේ මතක යන අගෝස්තු 8 වෙනිදා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ එක් දිනයක් පුරාවටම විවාදයක් තිබුණා. ඒ දිනේදීත් මම කිව්වා ගරු මන්ත්‍රීතුමාලා මේ අදහස ඉදිරිපත් කරපුවාම අපිට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් දෙනවා නම් සති දෙකක් ඇතුළත මේ පනත කෙටුම්පත් කරලා හදලා දෙන්න අපි සූදානම් කියලා. ඒ අනුව තමයි වෙන්න ඕන ක්‍රීඩා අමාත්‍යාංශය ගරු KT චිත්‍රසිරි මැතිතුමාගේ වාර්තාව පදනම් කරගෙන ව්‍යවස්ථාවක් ක්‍රිකට් වලට හදන්න ගියේ. ඉතින් ඒ පිළිබඳව ගරු ඩිලන් පෙර මන්ත්‍රීතුමා කියපු කාරණය ගත්තොත් ක්‍රීඩාවට එක නීතියක් තමයි තියෙන්නේ. හැබැයි මේ ක්‍රිකට් ක්‍රීඩාව එක එක රටවල් වල තිබෙන ප්‍රචලිතතාවය සහ ප්‍රබලත්වය මත වෙනම නීති හදාගත්ත වෙනම ව්‍යවස්ථා යටතේ ක්‍රියාත්මක වෙන ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක් විදිහට ගන්න ඕන. මම පෙන්නලා දුන්නේ මේකේ තියෙන ප්‍රායෝගික ගැටලුව ඒ ආයතනයේ සිද්ධ වෙච්ච දූෂණ වලට විරුද්ධව කටයුතු කරන්න කියපුවම ඒකත් අධිකරණයෙන් තහනම් කරලා තියෙනවා. එතකොට මේ මුළු පාර්ලිමේන්තුවම යෝජනා කරලා අලුත් ව්‍යවස්ථාවක් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව ගේන්න ඕනේ කියලා කියපුවම ඒකත් ඒ වார்த்தාවත් අධිකරණයෙන් තහනම් කරලා තියෙනවා. ඊට පස්සේ මේ සතියේ ඇමතිවරයා ගත්ත ඒ නියෝගයත් තහනම් කරලා තියෙනවා. ඉතින් එතන තමයි ක්‍රිකට් හිර වෙලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි දැන් අපි පහුගිය දවස්වල ඔබතුමාලා අපි එකට එකතු වෙලා සම්මත කරපු දූෂණ විරෝධී පනත. ඒකේ ගරු සභාපතිතුමනි වෙනමම වරදක් හඳුන්වලා දීලා තියෙනවා ඕනෑම ක්‍රීඩාවක් සම්බන්ධව. වංචාව දූෂණයක් ඒ වගේම රටට අගතියක් වෙන ආකාරයේ එහෙම නැත්නම් වෙනම අක්‍රමිකතාවයක් සිද්ධ වෙනවා නම් එය සාපරාදී දඬුවම් ලබා දිය යුතු වරදක් බවටත් මේ පනතේ මේ වෙනකොට
නීතිගත වෙලා තිබෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. එයා අරබල් කබීර් හෂිම් මේ දිලාන් පෙරා මන්ත්‍රීතුමා මේ ඔබතුමාලා මේ මේ කතා කරපු එක සම්බන්ධවම නෙවෙයි හැබැයි මට මේ කට ගැහුණා කතා කරන්න ඔබතුමා ප්‍රායෝගික නඩුකාරතුමන්ලා ගැන කතා කරනකොට සරත් සිල්වා මහතාගේ නම කියවුණා මට මතක් වුණේ මම පැමිණිලිකරුවෙක් හැටියට මාව තාපුඩකින් හිරේ දානවා මම පැමිණිලිකරුවෙක් වෙලා ඒ වගේ අයව ආදර්ශයක් හැටියට ගන්නවා නම් ඒ දවස්වල පාර්ලිමේන්තුවේ ගෙම්බෝ වගේ පක්ෂමාරු කරනකොටත් ඒවා මේ සාධාරණ කරපු අයව අපි ආදර්ශයක් හැටියට ගන්නවා නම් මේ නීතිපද්‍යයට දෙයියන්ගෙම පිහිටයි ස්තුතියි ඔබතුමා ඊළඟ කතාව